මනුෂ වටේ අද්දි හරිින් ගෙටරිංගලා කටේපුරපු සිදධයක් තමයි මේ වෙන කොට වාර්තාවෙන්නේ. විශේෂම මනුෂ කියල කියන්නේ මේ මොහොත වෙනට රට වටේම ගිල්ලා අනුන්ගි කටපුරෝනෝ. හැබැයි ගෙදර කටේ පුරුව ගන්න තරම්මි හට වෙලාවක් නෑ. අඩුපුරුවන වැඩේ බොහොම හොඳට කරගෙන යන පුද්ගරයෙක් තමයි හරිින්. හරිින් මේමලකොට මනුෂක ගෙදර අඩුපුරුවන්න ඇවිත්තියෙනවා. මිටටෝරනි අපේ රටේ සාමාන්‍ය ගෙවල් වල එදිනෙදා? ද පඩක්කම තියාගන ජනෙන් කෙළගහනක සලකන්නේ තුප්පහි වැඩක්වෙවිදියට හැබැයි කුන්දුවත්ය රවිතට සිංහල කතා කරනඒවගේ විශේෂම දේශපාල ගෙවල්ල ඉන්න බ बहुतතරයක් ගෑනු ගෙදර පඩික්කම තියාගෙන ජනලයෙන් කෙළගහනක සාමාන්‍යෙන් සලකන්නේ එති නිදා වැඩක් හැටියට සමහරගෑනු මේක හඳුන්ුවන්නේ මේක මහා ශෝෂල් වැඩක් හැටියට හැබැයි මम् මේ කරන්නේ කුප්ප කුපඩි පහර වැඩක් කියෙලා बहुतතරයක් දෙෙන හදන්නවා ඔවුගේ කාලය පුරාම විශේෂම හරිින් මනුෂක ගෙදරට රිංගෙන එක පුරුද්ධක් විදිහයට කරගෙන ගියක් මොකද මුන් දෙන්නම පහුගේ දවස්වල රනිල්ගේ රෙද්දස්සට රිංගුවට පස්සේ දෙන්නම ජීවත්වන්නේ සහෝදොරයෝ විදිහයට විශේෂයම එක එකගේ පිට කහගන්නෙ උුන් පුරුද්ධක් විදිහයට කරගෙන යනවා. හැවයි මේමෙනකට හරිීන් මනුෂක පිට පහනකට අමතරව මනුෂගේ අඹෝග එකක් කහන්නට පටන් අරන්තියෙනවා. මේ වෙනකොට මනුෂ කියේල කියන්නේ මේයටටේ බෞතරැක් දෙනගේ වෛරයට පාත්‍රවෙච්ච පුද්ගලෙක් ඒවගේම තමයි මනුෂගේ ආරක්ෂකයොත් ඉන්නේ මනුෂතෙක්ක විශාල තරහකිින්. ඒනිසා මනුෂක ගෙදර සිද්ධවන බෞතරයක් උපාඩිවැඩ බොහොම කෙටිකාලයක් ඇතුළත එලි යටනවා. විශෂම මනුෂනානක්කාර මේ වෙනකොට තමන්ගේ අමාත්‍යන්සයට එන විදේශර කියා ෘපියල් ලක්ෂ ගනන් වලට විකුණන්නට පරං අරන්තියනවා. මේනිසා, මේ වෙනකොටත් බෞතරයක් දෙෙන මනුෂගේ බලු වැඩ එලියට දමමින් ඉන්න. මිට්තුූරනි මනෝෂ පෞගේ කාලය පුරාම හතරවටේ ගිහිල්ලා අනුන්ගේ කැටපුරුවනක පුරුද්ධක් කර ගැන හේටියා. කොටිම තමන්ගේ මුල් දරු පවල දරුවන්ට කන්න බොන්න නොදුන්නු බව මේ වෙනකොට හැමෝම දන්න කාරනේ. වාසියට අනුව ගෙම්පෙක්කගේ ඒට මෙහෙට පයිනක උගසාමාන්‍ය දේශපාලන පුරුද්ධ. මේවැඩිට මේ වෙනකොට හරිින් ඉදිරිපත් වෙලා ඉන්නවා. හරිින් කියල කියන්නේ සිරිකොට ඉන්න නොම්බර එකේ කුපාඩිය. අද වෙනකොට දේශපාලන ලෝකීඉන්න ප්‍රසිද්ධි දේශපාලනයන් ගෑනුට හරිින් වග කියපු සිද්ධී බෞතරයක් දෙනා විශේෂම සිරිකොට උන්දන්නවා. සිරිකොට නියෝජ නායකයාගේ පෙම්මතියටත් කොට අවසානද ඒ පැම් අවුල, හබයක් වෙලා තමයි කැලවරවනේ. කෝමතත් හරිින් සාමාන්‍යෙන් වැදගත් ගෙදරකට බදගන්නේ නැති ජාතියමිනි. තමන්ගේ අහිංසක ගෑනී දරුව දෙන්නයි බදුල්ලදා බදුල්ලෙ දාලා අනාත කරලා මෙ වනිකුට කොළඹට පැනලයින්න මේ හරිින් කෙන පරයා පෞ්ගේ කාලයපුුණාම අනන්ග දරු පවුල්ලොලට උදව් කරන්නට ඉදිරිපත් වෙලා තියනෙන. මේ වගේ සිද්ධ ගණනාවක් මේමෙනකට විඩෝ විජේයටටත් හෙළියට ඇවිත් තියෙනවා විශ්ෂ සප දකින්නට ඇති මල්සත්ත එක්ක කොටුපයින සිද්ධ ගාවක් මත් යට වාර්තාාවුණ. කෝමිතත් මේ වෙනකොට හරිින් මනුෂක ගෙදරට රංගන සිද්ධිය මනුෂ දැනගැන ඒවර. විශේෂම හරිින් පහු්ගේ කාලය පුරාම තමන් විදේශ සංචාරවලට ගිහින් ආපුහම හරින්ගේ අබුවට මොනහරි දෙයක් ගැනහින් දෙන පුරු දත්තිබුණ. මුලම් මුලින් මනූෂ කියන මෝඩ මීහරක කල්පනා කරේ හරිින් එන්නේ සහෝදරකමටයි කියන කාරණය. හැබැයි මනූෂ විදේශ රටවල්ද ගියාට පස්සේ ගෙදර අඩුපපුරවන්නට හරිින් රිිංගීමත් සමගම මේ වෙනකොට දවසින් දවස ගෙදර අවුල් වැඩිවෙන්නට පටන් අරන් තියෙනවා. තුරනි සමහර දවස්වල හරිගේ සහෝදර පේමය මනුෂගේ අබුවගේ. කකුල් දෙේක පල්ල බේරණ සිද්ධි ගනාවක් ඒ ගෙදර ඇතුලේ සිද්ධ වුණ. මේවා මුලදි වහගනි හිටියත් මේ වෙනකොට ගෙදර ඉන්න ආරක්ෂකෝ එකේකා කතා කරලා අවසානයේදී මනුෂගේ කණටගිහින් ඉවරයි. ිටලි නුසේමන කොටත් තමාගේ අමාත්‍යන්සි ඉන්න ගෑනු ගණනාාවකට වග කියනු. ඒවිත රක්නමෙයි විදේශය රැකියයා හොයාගෙන එන. විශේෂෙන්ම යුරෝපයේ සහ ජපානේ කොරියාවගේ රටවල්ලවල රැකියාවල් හොයාගෙන එන. බෞතරයක් දෙලාගේ අඩුපුරුවනපුරු දක්මට තියෙනවා. විශේෂෙන්ම අංසු මාරසිංහමගේ පරයෝතෙක්කයකුතු වෙලා අයින්සක කෙල්ලෝ ගෑු බෝවට පත් කරන ප්‍රජෙක්ටෙක්කුත් මූකරගෙන යනවා. නිසා බෞවතරයක් දෙෙනහ කියන්නේ මනෝෂට මේ පලදීල තියනෙ කලකම් කියන කාරණි. හැබයි මේ කාලකන්න සියළුම දෙනා පාවිච්චි කරන්නේ ඔබක් මමත් ලබාදීල තියෙන බලේ එමනැත්තං අපි මීහරක් විජයට ගිහිල කතරගහලා මුංව පත්කිරීමේ ප්‍රතිබල තමයි අද අපි බුක්තිමිදීන්. විශෂම මනුෂගගෑණිට අයිතියක් තියෙනවා කැමතිගෙනෙක් ලබවත් තමංගිකැ ටේපුරුවගන්න. හැබයි උන්ට අයිතියක් නෑ අපිදීල තියෙන බලිය පාවිච්චි කරලා ඒක කරගන්න. විශෂම හරිම වෙනකොට මනුසික ගෙදර ගෑනට ගෙනනන්න චොලට් එකකයින්දලා රටයින්දල එනකොට ගෙන සුපරි ජංගිය දක්වාම වියදංකරන්නේ අපි. ඒ වෙතරක්නෙ මේ කොටීමම උන් කොටු පයිනකොට ඒකට කොන්ඩම්මකට වියඩන් කරන්නේත් අපි. හැබැයි අපිට අපි එහෙම වියදංකරද්දිී මුන් අපට කු කාපෙන්න්නලා අපේ ගෙදර ඉන්න අයිංසකදරුවට අඩුම ගානේ පැනඩෝල් පෙත්තා ගන්න පැරිතාත්වයක්ක් රටේ උදා කරලා තියෙනවා. එනිසා මනුෂල වගේ හරක්ට මේ වගේ සෙල්ලන් කරන්න ඉඩ දෙෙනවද නැද් කියනක අපි නැවතවතාවක් කල්පනා කළ යුත්තුවෙනවා. ඔබට මත ඇති රාජපක්ෂලට කොහොමද මනුෂ කඩේගිය කියන කාරණය. එදා මනුෂ කඩේගියා විත්තරක් නෙමයි, චන්ද පැරදුනාට පස්සේ දක්ුණ හැමතනම ගැව්ව පෝස්ත්‍රියයක් මොල සෝධමයි කියලා. बටමත්තक ඇති ඒ प्र්‍රදේශයට त्रර පුගෙ හැමතැන මොले के කියන තනට කොलेයක් කැල हुුව පුක කියना. पुක सौध में කිය හතरවටे පोස් ृति बටपाස්සේ नुස के කියන ම ර का පොලිසි अ्यක ගියා साාවී. बටमाතक ඇති. එ खට මहिस्ता तර 3ु අදුुන්න मොले වගේම पुක කියनेගේ කොටसाක්, මले වගේම පුुක सෝधने का කළ ලිතු දෙයක්, ඒ हिදා ඒ ඇති කुनुहारපයක් නෑ කියන कार. අන්ට මනුස හත් පොලගාගෙනන තමයි කටවාහ ගත්තේ. කෝමිතත් මනුෂට තමන්ගේක විතරක්ට මේ හතරවට්ටේකම සෝදන්න බලයදීලතිේනේ අපි. ඒනිසා මේ කාලකන්න පාරයෝ කනනි අල්ල පොලො ගහනෙක අපිින් නොකරොත් දවසින් දව සඳුරුවවෙන්නේ අපේ ජීවිත. ඒ නිසා මෙක් කාල කන්නේ ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ඒගෙන දෙයක්ක් මක්තිබෙන සමාජ දේශපාලන කණඩෑමක් සමඟ අපි පෙමනටය විිටෝන අර්ගත ජකරනන මති ෝපොට සීපත් කරමින් මා ඔබෙන් සමගන් ඔබ සමට .